සුබදාසක් කියලා පිළිගන්නවා. අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ ඇන්තුරියම වගාව ගැන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ඇන්තුරියම වගාවක් කරන කෙනෙක්ට, ඒ වගේම ඇන්තුරියම වගාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ටත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ ඇන්තුරියම වගාවක් කරද්දී අපි මූලිකවම සැලකිය යුතු කරුණු කිහිපයක් ගැන මුලින්ම ආරාධනා කරන ඔයා තාමත් plant technology youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට හැපෙත් තියෙන bell icon එක click කරලා notification on කරගන්න කියලාත් මතක් කරනවා. මූලිකවම ඇන්තුරියම වගාව කරද්දී අපි දැනගන්න ඕනේ ප්‍රධානම කරුණක් තමයි ඇන්තුරියම් කියන්නේ රඳවලා තබන ශාකයක්. සාමාන්‍යයෙන් ඇන්තුරියම් ශාකය කියන්නේ පස් මාධ්‍ය තුල හදන ශාකයක් නෙවෙයි. නමුත් බොහෝ දෙනෙක් පස් මාධ්‍ය තුලත් මේ ශාකය හදනවා. ඉතින් අපි පස් මාධ්‍ය තුල මේ ශාකය හැදුවොත් ඒ තුල අපිට කිසිම සලුසාර ගතියක් දකින්නට හැකියාවක් නැහැ. ඒ වගේම නිරෝගී මල් ලබා ගැනීම කරන්නත් බෑ පස් මාධ්‍ය තුල ඇන්තුරියම් සිටවීමෙන්. ඉතින් ඇන්තුරියම් වලට හොඳම මාධ්‍ය ලෙස සලකන්නේ පොල්ලිලි කැබලි. මේ සඳහා වේලුණු පොල්ලිලි කැබලි තමයි අපි යොදා ගන්න ඕනේ. එහෙම නැත්නම් අමු පොල්ලිලි කැබලි යොදා ගන්නවා නම් ඒ තුල ඇති සැර ගතිය අඩු කරන්න, ඒ කියන්නේ ඒ තුල ඇති ඇසිඩ් ගතිය අඩු කරන්න අපි මේ පොල්ලිලි තම්බල ගන්න ඕනේ. ඊට අමතරව මේ මාධ්‍ය තුලට උළු කැට කැබලි, ඒ වගේම වැලි ස්වල්පයක් එකතු කිරීමෙන් අපිට ගොඩක් ලොකු සවිවරතාවයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. සවිවරතාවයේ ගොඩක් හොඳින් පවතිනවා කියන්නේ ඇන්තුරියම් මුල්වලට ගොඩක් හොඳින් වාතය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඇන්තුරියම් මුල් ගොඩක් ප්‍රිය කරන්නේ වාතය සහිත මාධ්‍යයක වර්ධනය වීම. සාර්ථකව ඇන්තුරියම් වගාව කරනවා නම් ඇන්තුරියම් ශාකයට හොඳ සවිවරතාවයක් යුතු බඳුන් මාධ්‍යයක් ලබා දෙන්න ඕනේ. ඉතින් අනිත් මූලිකම කරුණ තමයි අපි මේ සඳහා යොදන ජලය පාලනය කිරීම. ඇන්තුරියම් කියන්නේ මධ්‍යස්ථව ජලයට කැමති ශාකයක්. ඒ නිසා අපිට මේ ශාකයට හිමිදිරි උදේම ජලය දීමට හැකියාව තියෙනවා නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් හවස් කාලයේදී ජලය දීම සිද්ධ කරන්නේ නැහැ මේ ඇන්තුරියම් ශාක වලට. ඒකට හේතුව තමයි සමහර දිලීර ආසාදන ඇතිවීමට හැකියාව තියෙන නිසා. තවත් දෙයක් තමයි සමහර විට ඔයාලා දැකලා ඇති ඇන්තුරියම් පත්‍රාග පිලිස්සුණු ස්වභාවයක් කරන් තියෙන ශාක. මේ தත්ත්වය ඇත්තටම ගොඩක් අය හඳුනගන්නේ රෝගයක් විදියට. නමුත් මේකට හේතුව ඇත්තටම උසින් අඩු ශාකවල මූල පීඩනය කියන ක්‍රියාවලිය මගින් තමයි ජලය ඉහළට ගමන් කරන්නේ. සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවයේ ඉහළ කාලවලදී මේ ශාකයේ පත්‍ර අග තියෙන සමහර සිදුරු වලින් ඛනිජ ලවණ සහිත ජලය පිටතට පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ජලයේ ඛනිජ ලවණත් එක්ක එළියට එීමේ මගින් පත්‍රයේ අග කොටසේ ඛනිජ ලවණ එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේ තමයි මේ ශාකයේ පත්‍ර අග්‍රය මේ ආකාරයෙන් පිච්චීමට ලක් වෙන්නේ. ඉතින් අපිට මේක පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි උදෑසන ජලයේදීමේදී හොඳින් පත්‍රය සේදිලා යන්න ජලයේදීම. ඊළඟ කාරණේ තමයි අපි මෙතෙන්දී කතා කරන වැදගත්ම කාරණේ වෙන්නේ ඇන්තුරියම් ශාකයක වටිනාකම තීරණය කරන්නේ ඒ ශාකයේ පිපෙන මල. ඉතින් මේ ඇන්තුරියම් ශාකවල මල් පිපීම උත්තේජනය කිරීම සඳහා විවිධ වර්ගවල ඔස්මෝකොට්, ඒ වගේම නිල්කැට, දම්කැට භාවිතා කිරීම සිද්ධ කරා. නමුත් මේ වෙද්දී ලංකාව තියෙන්නේ කාබනික විප්ලවයක. ඉතින් මේ වගේ තත්ත්වයකදී ඇන්තුරියම් වගාවට ඉතාමත් යෝග්‍ය කැටපෝරක් හදාගන්න විදිය මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඒ වගේම මල් පිපීම උත්තේජනය කරන කාබනික දියරපෝරක් හදන හැටි, නිරෝගී පිරුණු මල් ලබා ගැනීමට දියරපෝරක් හදන හැටි මම ඔයාලට කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. අනිත් කාරණේ තමයි ඇන්තුරියම් නඩත්තු කරද්දී අපි අනිවාර්යෙන් අලුත් පැල ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා ටොප් කට් ක්‍රීම වගේ ක්‍රියාවලිය යොදා ගැනීමටත් විවිධ දියරපෝර වර්ග යොදා ගැනීමටත් හැකියාව තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී රසායනික දියරපෝර නැති නිසා ෆොස්ෆරස් අඩංගු කාබනික දියරපෝරක් හදාගන්න හැටි මම ඔයාලට කලින් වීඩියෝ එකේ ගෙනාවා. ඉතින් ඔයා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්නත් කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඇන්තුරියම් වගා කරද්දී ඇන්තුරියම් ශාකවලට ගොඩක් වැඩි තෙතමනයකදී දිලීර හා බැක්ටීරියා රෝග ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ප්‍රධානම හේතු වෙන්නේ බඳුන් මාධ්‍යයේ තියෙන තෙතමනය වැඩිවීම. දිලීර හා බැක්ටීරියා වලට මේ වැඩි තෙතමන තත්ත්වයට දෙදී ශාකයට හානි කිරීමට ඉතාමත් පහසුයි. මේ වගේ රෝග තත්ත්වයකදී අපි මුලින්ම කරන්න ඕනේ මේ ශාකය අපේ අනිත් ශාක තියෙන තැන් වලින් ඉවත් කිරීම. එහෙම කරේ නැත්නම් වෙන්නේ ඇන්තුරියම් ශාක ඉතාමත් ඉක්මනින් මේ රෝගවලට ගොදුරු වීම. ඒ වගේම අපිට මේ රෝග එන්න කලින් ශාකවලට දිලීර නාශක ස්ප්‍රේ කිරීමට හැකියාව තියෙනවා. මේ මගින් මේ රෝග පැතිරීම හා ඇතිවීම පාලනය කර ගැනීමට අපිට හැකියාව තියෙනවා. අවසාන කාරණය තමයි සෙවන தත්ත්වය. බොහෝ දෙනෙක් දන්නා කාරණයක් තමයි ඇන්තුරියම් ශාකවලට සෙවන අවශ්‍ය වන බව. ඇන්තුරියම් වලට අවශ්‍ය සෙවන தත්ත්වය වෙන්නේ 60ත් 80ත් පමණ සෙවනක්. අපිට පුළුවන් මේ ඇන්තුරියම් ශාක ගෙවත්තේ සෙවන සහිත ස්ථානවල අසුරලා මේ වගාව කරන්න.
ඒ වගේම මේ සෙවන තත්වලදී 130ක පමණ ආලෝකය මේ ඇන්තූරියම් ඡාගයට අත්‍යවශ්‍යයි. මොකද ඇන්තූරියම් වල මල් පිපීමට මේ ආලෝකය අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයාලට 70 80 වගේ සෙවන දැල් ගෘහයක් තුලත් සාර්ථකව ඇන්තූරියම් වගාව සිදු කරන්න පුළුවන්. මේ සෙවන දැල් ගෘහ තුල හොඳින්ම ආලෝකය පාලනය කරලා ඡාගයට අත්‍යවශ්‍ය ආලෝකය පමණක් ලබා දෙන නිසා ගොඩක් හොඳ ඉහළ අසන්නක් ලබා ගැනීමට අපිට හැකියාව තියෙනවා. ඉතින් මීට අමතරව ඇන්තූරියම් වගාවට නිර්දේශිත පරිසර තත්ත්ව ගැන කතා කරොත් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2500 3000ක් පමණ වෙනකන් ඇන්තූරියම් වගාව කරන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඕන ප්‍රදේශයක මේ ඇන්තූරියම් වගාව කරන්න පුළුවන්. ඒ වගේම සෙල්සියස් 20ත් 30ත් කියන ප්‍රමාණය උෂ්ණත්වය පරාසය යටතේ ඇන්තූරියම් වගාව ගොඩක් සාර්ථකයි. මීට අමතරව 60ත් 80ත් පමණ සාපේක්ෂ ආර්ද්‍රතාවයක් මේ ඇන්තූරියම් වගාවට අවශ්‍ය වෙනවා. 60ත් 80ත් පමණ සෙවන තත්ත්වයක් මේ ඇන්තූරියම් වගාවට අවශ්‍ය වෙනවා. මේ තත්ත අපිට සැපීමට හැකි නම් අපිට ඉතාමත් හොඳ නිරෝගී ඇන්තූරියම් ඡාක ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම හොඳ මල් ලස්සනක් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන් යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තම ප්ලාන් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට හැපත් තියෙන bell icon එක click කරලා notification on කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අදට ගින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු.